වගේම අරුණ තමන්ගේ තව උපසිරස්තලැකින් වාර්තා කරන්නේ. හිරේ ඉඳන් කුඩු වික්කොත් ඉහළම ද්ඩුවම්. මේ දුෂ්ට ආණ්ඩුව එලවමු ජනවාරිතහ පස්වරු එකයිතිහට කොළඹදී වෙනසක් හදනවසරක් සමකි ජනබලවේග හිරේ ඉඳන් කුඩු වික්කොත් ඉහළම දඩුවම් බන්දරාගාරය තුළ මද්‍රවවී ඇතුළු විධ ව්‍යාර කරන. ජාවාරම් කරුවන්ට දිය හැකි උපරිීමම දඩුවම. ඉදිරියේදී රජයදීමට බාලාපොත්තුවෙන බවයි සඳහන් කරන්නේ එක පැත්තකින් මද්‍රවියරුවන් මද්‍රව්‍ය පාවිච්චි කරන පුරෘත්තා පනයස් පිළිබඳ කතා කරණාතරේ. හිරගවල් ඇැතුළ සිදුවෙන මේ මද්‍ර භාවිතය මද්‍රවිය ජාවාරම් පිළිබඳ වාාරුණ කියවා. මෙෙලස සබන්ඳනා ගාර්තුල දීර්ඝ කාලයක්ඇතිස්සේ විද චෝදනාවලට ලක්ව රැදිී සිටමින් ව්‍යාපාර කටයුතු කර මහපරිමානය හ සුළුප පරිමාණය සියලුම මද්‍රවය ජාවාරම් කරුවන්ට. වෙනස් සිරකරුවන්ට හිමියුුණ කිසිදු සමාවක්. ඉදිරියේදී ලබා නොදීමටත් ඔුන්ට එරහිව නීතිය ක්‍රාත්මක කරන්නටත් සූදානම් බවටයි කියන්නේ. විශේෂම නීතිහා සාමය ආරක්ෂ ගමාත්‍යවරයා වැඩබාලන පොති පොලිස්පතිවරයා යුක්තියේ මෙහෙවුමක් ක්‍රියාත්මක කරනම්හොතක්. යුක්තියේ මෙහෙවමට හසු නොවෙන තැනක් තමයි හිරගෙදර කියන්නේ. ලංකාවේ බොහෝ පාතාල් ක්‍රියාකාරකම් වලට මද්‍රව්්‍ය ක්‍රියාකාරගම්වලට මූලබීජයේ සපයන්නේ පුහුණු කඳවරවන්නේ සිරගවල් බවට පසුගේ කාලේතුවිරාවටම කතාාවුණා. අද වනවිටත් බොහෝ අපරාධ පිටු පස්සේ බොහෝ අපරහද මෙහවන්නේකෝ විදෙස් ගතව නැත්තල් ලංකාවේ හිරගෙවල්ොල ඉඳගෙන හැබැයි මේ කියන කතාව ඇත්තක්නම් මේ වැඩේ කරන්න පුළුවන්නන්. යුත්තියේ මෙහෙවම තවස් සාර්ථක වේවී මොකොද මේ දවස්සල පිදකිනවා විවිධ වෙඩිතැබීන් වවිද සිදුවයි මාර්තාාවවා යුත්තියේ මෙහෙුමට එරහිව පාතාල නායකයන් මද්‍රවය ජාවාරම් කරුවම්. අයුත්තියේ මෙහෙවම ක්‍රාත්ම කරන මහොතක හ ජ ාරක් හද ඩල පොලිසුව ති රයාට ඇත්තනවම හිරග වල් ඇතු ජාර ප්‍රශ් දන්න පුළුවන්න්නම්. ඒක ලොකු දෙයක් වෙයි මමහිතන්නේ මේ වැඩේදී ඉතාමත්ම සාර්ථක වැඩපිළිවලක් වෙේ කියන කාරණය මතක් කරන්න ඕෝනේ. ඒතකම මීළඟට පි අවධානය යොමු කරන්නට කැමති. මෞවබිම ජාති බුවත්පතේ ප්‍රධාන සිරස්ථතලයක් දිසා උපසිරස්තලයක් දිසාවට කවුරු මොනොවකීවත් ජනතාගේ ජනතාවගේ ඉල්ලීම යුක්තිය දිගටම ක්‍රියාත්මක කරන්නයි. තිරාණ අලස් බහතා කියන කතාව තමයි ය දවසේදී. මේ සම්මන්ධෙන් විශේෂ ප්‍රකාශයක් අපි දුටවා ටෙරා නලස් මහතා කරනවා ජාතියන්තරය තුළින් කුමන බලපෑන් පැමිණියත් යුත්තියේ මෙහෙුම අකණ්ඩව ක්‍රියාත්ම කරන බවට තමයි ටෙරා අලස් මහතා කියන්නේ තමන්ට ජීවිත තරජනති බවට පවා ටෙරා අලස් මහතා පසුගේ කාලේ පුරාටම කිව්වා. කොහම වනත් යුත්තියේ මෙහුම කණ්ඩව ක්‍රාත්මකෙනවා අපිත් කියන්නේ මාධ්‍ය රුවන් විදිහයට. ුක්තිය තමයි ජනතාව ටෝොනි මේරටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් මද්‍රව්විය පාතාලය මේක තුරන් කරන්නට පුළුවන්නන් මේරටේ තියෙන අනිකුත් බොහෝ ප්‍රශ්ණනවලට විසඳුමක් වේවිී මංකොල්ල කෑම් ස්ෂ්වි දූෂණ මේ සියල්ල පිටු පසතිබෙන්නේ මද්‍රව්විය බව සහ මේ පාතාලේ බව කිවයිතුයි. ඒතෙකම පැය විසිහතරක යුක්තිය මෙහෙුමින්. අපරාධකරුවන් අටසිය තුනා කොටුවෙයි පෑව විසිහතරක යුත්තිය මෙහෙුේ නපරාධකරුවන් අටසිය තුනා කොටුුවේ යුවෙන් තව උපසිරස්ථලයක් මවබිමක කියනවා දිවයින පුරා සිදුකොල මෙහෙුම්මලදී මද්‍රවිය වැදු සම්බන්ධයෙන් සකකරුවන් පන්සිය හැට දෙකස්සා අපරාධාන්ස වෙත යොමු කල ලයිස්තුුවයේ සිටි සැකරුවන්. දෙෙසිය හතලිස් එකක් සමඟසකරුවන් අටසසි තුනක් කත්තඩංගෝඩ ගෙන තිබෙන බවටයි සඳහන්වෙන්නේ පසුගිය කාලේ යුක්තියේ මෙහෙවුම අඩාලවී ඇති බවට ඇතමුන් කිව්වා. නමුත් මේ කියන විදිහට යුත්තියේ මෙහෙවමෙන් පසුගිය පෑවිසි හතර තුළ දැවන්ත පිරිසක් කත්තරංගඩ ගෙනතිබෙනවා විශාල පිරිසක් කත්තරංගුඩ ගෙනතිබෙනවා. මේක ත්‍රමයි වෙන්න ඕනෙ කියන කාරණ අපේ පැත්ත මුත් අපි කියෙනවා.මොකද රටේ ජනතාව මේ මද්‍රවිය සහ පාතාලේ නිසා. විශාල් පීඩාවකට ලක්වතිබෙන ආකාරයපු පසුගිය කාලේ පුරාටව ප විධ අපරාධ විවිධ සිදුවීම් පසුගිය කාලය තුරාවටම මේ මද්‍රවිය ජාවාරම් පිටු පස සිටිමින් කරපු, බොහෝ පුද්ජලයන් එක් සිද්ධ වනා.